පුණ්‍යවන්ත හැන්දෑවක්. අද බිනරපුර පසළොස්වක පොහෝ දවස. පහන් සිත් පෙරදැරිව සිටින ඔබව දළඳ අස්සෙවන්ට රැගෙන යන්නයි මේ සූදානම. අද බිනරපුර පසළොස්වක පොහෝ දවසේදී දළඳ අස්සෙවන වැඩසටහන පෙළගැස්වෙන්නේ මේ ආකාරයට. ලෝම මවිත කරන ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය සාර්ථකව මෙවරත් අපට පවත්වන්නට හැකියාව ලැබුණා. නමුත් ජන සහභාගිත්වයක් මෙවර පෙරහැර මංගල්‍යයක් සමගින් සිදු වුණේ නෑ. ගෙවුණු පෙරහැර මංගල්‍යයේ අසිරිය සාරංශගතවයි මේ. සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ඉටු කරමින් ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව මෙවරත් පවත්වන්නට අපට හැකියාව ලැබුණා. රටේත් ලෝකයේත් පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය යටතේ විවිධ ගැටලු අභියෝගයන්ට මුහුණ දෙමින් වුවද චිරත් කාලයක් තිස්සේ උතුම් දළදා හාමුදුරුවන් විෂයෙහි පැවැත්වූ පෙරහැර මංගල්‍යය ඒ සාම්ප්‍රදායන් සිරිත්විරිත් නොඅඩුව ඉටු කරමින් පැවැත්වීම එක්තරා අභියෝගයක් ද වුණා. අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු පෙරහැර කරුණු වහන්සේ දළදා මාලිගාවේ තැන්පත් කරනවා. පසුව රාත්‍රියේදී නැකත් චාරිත්‍රයන්ට අනුව පෙරහැර කරුණු වහන්සේ ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීම සඳහා පෙරහරින් නික්ම යනවා. අලියතුන් නර්තනාංගයන්ගින් සමන්විත මෙම පෙරහැර කෙටි පෙරහැරක්. අස්ගිරි මහාවිහාරීය අනුනායක මහින්පාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පෙරහර කරුණු වහන්සේ පිළිගෙන සිරිත් පරිදි ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සිදු කෙරුණා. දළදා හාමුදුරුවන් විෂෙහි පවත්වන පූජා සත්කාරයන් සේම පූජා සත්කාරයන් සහ තේවා කටයුතු පෙරහැර කරුණු වහන්සේ විෂෙහි මෙහිදී පවත්වනු ලබනවා. කන්ද උඩරට ඇසළ පෙරහැරේ තවත් සුවිශේෂී අවස්ථාවක් වනුයේ ගැටඹේ දියතොටේදී පවත්වන දිය කැපීමේ චාරිත්‍රයයි. නාත, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහා දේවාලයන්හි කපු මහතුන්, තේවා කටයුතු භාර නිලකරුවන්ගේ සහභාගිත්වයෙන් සාම්ප්‍රදායික චාරිත්‍ර විධි ඉටු කරමින් දිය කැපීමේ චාරිත්‍රය සිදු කරනවා. දිවා පෙරහැර දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් අවස්ථාවයි. සිරිත් පරිදි ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කළ පෙරහැර කරුණු වහන්සේ පෙරහැරින් වැඩම කරවමින් ඊට සිවුමහා දේවාලයන්හි පෙරහැර එක්වී දළදා මාලිකා චතුරශ්‍රය වටා තෙවරක් ගමන් කොට දළදා මාලිකාවේ තැන්පත් කිරීමෙන් දිවා පෙරහැර අවසන් වෙනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ නර්තනාංගයන් අලියතුන්ගෙන් සපිරිව පැවැත්වෙන දිවා පෙරහැර කෙටිමුත් අලංකාර වූ පෙරහැරක්. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව පැවැත් වූ බවට ජනපතිතුමන්ට සැලකිරීම උදෙසා පෙරහැර සංදේශයේ භාර දීමේ කටයුත්ත දිවා පෙරහැර අවසානයේදී පැවැත්වෙනවා. මෙවර සංගම සීකඩගල්පුර වාර්ෂික ඇසළ පූජෝපාන මංගල්‍යය
චිරාගත සම්ප්‍රදායික බුද්ධ උපස්ථාන පුදකාරීත්ව හා පෙර සිට තවටගෙන එන චාරිත්‍ර ධර්මානුකතව සාර්ථකව පවත්වා නියම කළ බවට සැලකෙමින් ශ්‍රී සම්බුද්ධ වාසයෙන් 2564 වන්නේ නිකිණි මාස සිව්වෙනි අවබෑර වියලා පූජ දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සීමකානන් වන ඔබතුමන් වෙත ගෞරවාදර බහුමානී ප්‍රමුදිතව චිත්තයෙන් දන්වා සිටිනවාස් අද දින මෙහි සම්ප්‍රාප්ත වූ බව ඉතා දාසෙන් සැලකර සිටීම උතුම් දළදා මහන්සියට කළ යුතු පුද සත්කාර ගෞරව පුරාණ චාරිත්‍රවලට අනුව ඉටු කරන්න අපි බැඳී ඉන්නවා. මෙවර වාර්ෂික දළදා පෙරහැර මංගල්‍ය සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කරගනිමින් ඉතා සාර්ථකව පවත්වන්නට හැකි වෙලා තිබෙනවා. මේ වෙනුවෙන් මල්වතු පාර්ශ්වය මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල මහහිම්පාණන් වහන්සේගෙන් වගේ මස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහහිම්පාණන් වහන්සේගෙන් ඇතුළු අනුනායක ස්වාමින් වහන්සේලාගෙන් සහ අනෙකු මහා සංඝරත්නයෙන් ලැබුණු මගවෙම්නීමත් ආශිර්වාදයත් පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඓතිහාසිකව අපට පැවරී ඇති වගකීමක් ඉටු කරපු අපි සෑම දෙනාටම සතුටක් දැනෙන අවස්ථාවක්. දළදා සමිඳුන් අපේ මුදුන් මල් කඩයි. අපි ජීවමාන බුදුන් වහන්සේට දක්වන ගෞරවය ඒ ආකාරයෙන්ම දළදා සමිඳුන් වෙනුවෙන් පුද කරනවා. 1710 දළදා පෙරහැර මංගල්‍ය පවත්වා අපි අපේ අතීත සම්ප්‍රදාය රැකගත්. ඒ වගේම අපි ඉදිරියට ගෙනාව. පෙර රජදරුවන් ගත් මග අපි ඒකා දියටම ආරක්ෂා කරගත්ත. දේවරණිලතුමනි සම්භාවනී අමුත්තනි දළදා සමඳුන් අපේ රටට වැඩම කළදා පටන් අපි උන්වහන්සේ වෙනුවෙන් ජාතියක් ලෙස කැප වුණා. විවිධ යුගවල දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු පුද සත්කාරයන්ට අවහිරකම් ආවත් අපි දළදා හාමුදුරුවන් රැකගත් ජාතියක්. විවිධ ආක්‍රමණ පරසතුරු වදුරු තිබුණත් අපේ මහා සංඝරත්නය ජීවමාන බුදුන්ට කරන ගෞරවය ඉටු කළ ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒ ඉතිහාසය කියවන විට අභිමානයක් වගේම අප්‍රමාණ ශ්‍රද්ධාවක් අපේකමක් දළදා සමිඳුන් ගැන අපිට ඇති වෙනවා. උතුම් දළදා හාමුදුරුවන් විශේෂ පවත්වන තේවා කටයුතුවල භාරකාරීත්වය සම්ප්‍රදායනුකූලව මල්ලතු මහාවිහාරයෙන් අස්කිරි මහාවිහාරයට පැවරීම පසුගියදා සිදු කෙරුණා. උතුම් දළදා හාමුදුරුවන්ගේ භාරකාරීත්වය පැවරෙන්නේ මල්ලතු අස්කිරි උභය මහාවිහාරයන්හි මහානායක මහිම්පාණන් වහන්සේලාට සහ ගරු දියවඩන ළමේතුමන් වෙතයි. දළදා හාමුදුරුවන් විශේෂ පවත්වන තේවා කටයුතු මෙන්ම වාර්ෂිකව පවත්වන සතර මහා මංගල්‍යයන් සහ අනෙකුත් පූජා සත්කාරයන් නිසි පරිදි ඉටු කිරීමට මල්ලතු අස්කිරි උභය මහාවිහාරයන් සහ ගරු දේවර්ණ නිලමෙතුමන් සහ
තේවා කටයුතු භාර කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. ඒවා කටයුතුවල භාරකාරිත්වය එක් කාලසීමාවකදී මල්ලතු මහාවිහාරය මගින්ද අනෙක් කාලසීමාවේදී අස්කිරි මහාවිහාරය මගින්ද ඉටුකරනු ලබන අතර එය වාර්ෂිකව එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවය වෙත පැවරෙනවා. මල්ලතු මහාවිහාර පාර්ශවය විසින් දළදා හාමුදුරුවන් විෂෙහි තේවා කටයුතු පවත්වා අවසනුව ඒ සාම්ප්‍රදායික සිරිත් ප්‍රකාරව අස්ගිරි මහාවිහාර පාර්ශවයට පැවරීම පසුගිය දසිදු කරුණා. ඒ මල්ලතු අස්ගිරි ඔබේ මහාවිහාරීය මහානායක මහිම්පාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු භාර නායක මහිම්පාණන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්. අභිනවයෙන් තේරිපත් වූ නව අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම පසුගියදා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී පැවැත්වුණා. එසේම අභිනවයෙන් තේරිපත් වූ අග්‍රාමාත්‍යතුමන් සාම්ප්‍රදායිකව පිළිගන්නත් ශ්‍රී දළදා මාලිගාව කටයුතු කළා. පසුගියදා පැවති මහා මැතිවරණයෙන් අනතුරුව තේරිපත් වූ නව රජයේ අභිනව අග්‍රාමාත්‍යතුමන් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී පසුගියදා පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. මල්ලතු අස්කිරි ඔබේ මහාවිහාරයන්හි මහසඟුරුන් විසින් බෞද්ධාගමික වතාවත් පවත්වා සෙත්පිරි සජ්ජහනා කිරීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම සිදු කරනවා. රතනත්තයන් ඒතේන සත්‍යවජ්ජේන පාතුත්වං රතනත්තයන් ඒතේන සත්‍යවජ්ජේන පාතුත්වං රතනත්තයන් මාකරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාණිනං. දළදා මාලිගාව ඊටම ආවේනික වූ සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් රසකට උරුමකම් කියනවා. ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන නව රාජ්‍ය නායකයෙකු පිළිගනු ලබන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුවයි. ඒ අනුව නව රජයේ අග්‍රාමාත්‍යතුමන් දළදා මාලිගාවට පැමිණීම සහ එතුමන් සාම්ප්‍රදායනුකූලව පිළිගැනීම ගරු දේවන්න නිලමෙතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.
උතුම් දළදා හාමුදුරුවන් විශෙහි මල් පූජා කිරීමෙන් අනතුරුව දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍යතුමන් එක් වුණා. දළදා මාලිගාවේ පුස්තකයේ සටහනක් තැබූ නව අග්‍රාමාත්‍යතුමන් වෙත සමෘත්තිලනයක් ප්‍රදානය කිරීම ගරු දේවර්ණ නිලමෙතුමන් අතින් සිදු කෙරුණා. බොදු සංස්කෘතියෙන් පෝෂිත වූ අපේ සංස්කෘතිය සොයාගෙන යන්නයි මේ සූදානම. ලක්දිව රජකම් කළ කිත්සිරි මෙවන් මහරජ සමයේදී හේම මාලාවන් සහ තන්ත කුමරුවන් විසින් මෙරටට වැඩම කළ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩවන් ශ්‍රී දළදා වහන්සේ එරකට අතීත රාජ්‍ය පාලකයන් දිවමන් බුදුහිමියන් සේ සලකා වැඳුම් පිදුම් කළහ. පන්සාලිස් වසක් පුරා ශ්‍රී සද්ධර්මයේ පාසලත් යටිහනුවේ වාමශ්‍රී රදනක දන්තධාතුන් වහන්සේ හෙළදිවට වැඩම කළේ ත්‍රි සිංහල ජනයාගේ සංසාරගත වාසනා මහිමයකට වන්නැති. තවුස් විස්කත් දන්ත කුමරුවන් සහ හේමමාලා කුමරිය ලංකා පට්ටනයට ශ්‍රී දළදා වහන්සේ රැගෙන පැමිණියා. සිය හිසමත කෙස් කැරලි අතර සංගවා තිබුණු දළදා වහන්සේ ප්‍රථම වරට ලක්දිව පහස ලැබුණේ ලංකා පට්ටනය අසල එවකට තිබූ දේවාලයක දන්ත කුමරුවන් සහ හේමමාලාවන් නවාතැන්ගත් මොහොතේ. අනුරාධපුරයට පැමිණි සුදන්ත හේමමාලා යුවළ මේගිරි විහාරයට පැමිණ ඒ රාත්‍රී නවාතැන් ගත්තා. එදා මේගිරි විහාරය නම් වූ ස්ථානය වත්මනේ ප්‍රකට වැත්තේ ඉසුරුමුණි රාජමහා විහාරය නමිනි. වර්තමානයේ උතුම් දළදා හාමුදුරුවන් වැඩ සිටින සිංකඩගල පුරවරයට පිරිස් පැමිණ උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන වර්තමානයේ මෙම ස්ථානයටත් සුරුමුණියටත් ජනතාව පැමිණෙනවා. එදා උතුම් දළදා හාමුදුරුවන් වැඩ සිටි මේ පිම්බිබෙහි අසිරිය දැක බලා ගන්න. මේ වටපිටාවේ මේ ඉතිහාස කතාව බොහෝ සෙයින් දියවිලා තියෙනවා. ඒ ඉතිහාස කතාව මේ ශේෂ වූ නටබුන් අපට වර්තමානයේ කියාපානවා. එනිසාවෙන් උතුම් දළදා හාමුදුරුවන් වැඩ සිටි ඓතිහාසික පුණ්‍ය භූමියක් ලෙසින් ඉතිහාසයට එක්වන මේ ඓතිහාසික ඉසුරුමුණියේ තොරතුරු කියන්නයි අපේ සූදානම. ඉසුරුමුණිය නමින් හඳුන්වන විහාරය ඉතාම පැරණි අතීතයක් තිබෙන විහාරයක්. මේ විහාරය අපි දන්න විදියට දෙවන පෑතිස් රජතුමාගේ අවදී සිට ආරම්භ වූ විහාරයක්. නමුත් මේ ස්ථානයේ මීට වඩා දිග ඉතිහාසයක් තිබෙනවා. පුරාවිද්‍යාත්මකව බලන විට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මේ අවට තිබෙන ගල් ලෙන්වල මිනිසුන් වාසය කළ බවට සාධක පුරාවිද්‍යා අධ්‍යයනවලින් පැහැදිලි වුණා. මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න මැතිතුමා යටතේ අප කළ පර්යේෂණවලදී දැනට වෙස්සගිරිය නමින් හඳුන්වන කොටස තමයි අපි අත්ේ අවස්ථාවේදී අධ්‍යයනයට භාජනය කළේ. මේ වෙස්සගිරියයි ඉසුරුමුණියයි කියලා දැන් විහාරස්ථාන දෙකක් විදිහට අර
කුරුණෑගල මාර්ගය දෙපස විහාර දෙකක් විදිහට අඳුරගෙන තිබෙනවා. නමුත් මේ වෙස්සගිරිය උතන තියෙන්න බෑ. මේ වෙස්සගිරිය අනුරාධපුරයට වඩා දුරින් තියෙන්න ඕන වෙස්සගිරිය. ඒ නිසා මේ විහාරය ඉසුරුමුණි විහාරයේම කොටසක් ගල්ලෙන් සහිත දැනට වෙස්සගිරියයි හඳුන්වන නටබුන් සහිත භූමිය ඉසුරුමුණියේම කොටසක්. ඒ කියන්න පුළුවන් ඒ ස්ථානයේ හමුවන අභිලේඛන නැත්තම් ශිලා ලිපි වලින් ඒ බව ඔප්පුවේ. ඒකේ ලිපි වල කෙලින්ම සඳහන් වෙනවා. මොකද දැන් අර අපි දන්නවා ඉතිහාසයේ අර සීගිරි කාශ්‍යප කියන රජතුමා මේ ඉසුරුමුණි විහාරයට ඉඩකඩම් දීපල පූජා කළ පුවතක් මහා වංශයේ වාර්තා කරනවා. එහි කියවෙනවා පැහැදිලිවම මේ රජතුමාගේ නමත් ඒ රජතුමාගේ දියණිවරුන් දෙදෙනෙක් සිටියා. ඒ දියණියන් දෙදෙනාගේ නමත් එක් කරලා මේ විහාරයට නම තිබ්බයි. එතකොට ඉසුරුමුණියේ ළඟ තියෙන වෙස්සගිරියේ ගල් පර්වතය කීප පලකම තියෙනවා සඳහන් වෙලා තිබෙනවා. මේ පුවත බෝ උපුල්වන් කසුප් ගිරි ඉසිරමෙනු බෝ උපුල්වන් කසුප් ගිරි රජ මහවැහෙර. අර බෝ උපුල්වන් කිවේ බෝධි උත්පලවන්නා කියන කුමරියන් දෙදෙනගේ නම්. කසුප් කිවේ රජතුමාගේ නම්. එයින් පේනවා ඒ ස්ථානය එකම තැනක් බව. මේ පසුගිය බ්‍රිතාන්‍ය යුගයේන මාර්ගයේදී වුණේ පුරාවිස්තු ස්ථානය අර ගිහින්ද ඔය ගල්ලෙන් වලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතා පැහැදිලිව කියන්නට පුළුවනි ඒ ගල්ලෙන් වල තිබෙන ලිපි ක්‍රිස්තු පූර්ව 3 සියවස 2 සියවස වාගේ කාල පරිච්ඡේදවලට අපට පැහැදිලිවම අයත් කරන්නට පුළුවන්. ඉතාමත්ම පැරණි බ්‍රාහ්මී අක්ෂර වලින් තමයි ලියා තිබෙන්නේ. ඒ ක්‍රිස්තු පූර්ව යුගයේ ලිපි පමණක් නෙවෙයි ඊට පස්සේ යුග ගණනාවක අපිට කියන්නට පුළුවන් 10 සියවස විතර වෙනකම් ශිලා ලේඛන දකින්නට තිබෙනවා. 10 සියවසේ ශිලා ලිපියක් හමු වුණා. ඒ ලිපියෙත් ඔය පුවත ඒ කියන්නේ මේ ස්ථානය ඉසුරුමුණිය බව සඳහන් වෙනවා. අනුරාධපුර රාජධානියේ පූජනීය ස්ථානයන් අතරේ සෞන්දර්යාත්මකතින් සහ ඓතිහාසිකත්වය අතින් වැදගත් වන සුවිශේෂ වෙන ස්ථානයක් තමයි පූජනීය ස්ථානයක් තමයි සිරිමුණිය කියන්නේ. ඒ නිසාවෙන් මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේ ආකර්ෂණය වගේම වටිනාකම දිනාගත් ස්ථානයක් වෙනවා. කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මුතුන් වහන්සේ දළදා වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියක් සිරිමුණිය. එසේම ඉසුරුමුණියෙන් අපට හමුවන සුවිශේෂී නිර්මාණයක් මිනිසාස ආශ්‍රිත ඉසුරුමුණි පෙම්යුල ආදී නිර්මාණයන් ලෝකප්‍රකටයි. ඒ නිසාවෙන් මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ පරිසරයේ වටපිටාවේ තියෙන සෞන්දර්යාත්මක වටිනාකම සේම මෙම නිර්මාණයන්හි සුවිශේෂීභාවයත් ඉතාමත් වැදගත් වෙනවා.
අඩහෝරාවක් අවසනුව අදත් සුපුරුදු පරිදි දළදාසවනි සමෝරන් යන්නයි සූදානම. ලබන පුන් පොහෝ දවසේදී හමුවන අදහසේ. ඔබට උතුම් දළදා සමිඳු සරණයි.